රය අපේ හඬහැරයේදී මේකයි. ඇතරම උපහාර පිරිනමන්න ඕන ඔබටයි. මොකද මේ වසර දෙකක් කියන්නේ සෙල්ලම් කාලයක් නෙවෙයි, සාමාන්‍යයෙන් අති විශාල කාලයක්. මේක කාල සීමාව තුළදී අපට මේ උතුම් දේශයක අභිමානය පෙරදැරිව මේ උතුම් දේශයක තිබෙන්නා වූ වටිනාකම් ඔබට ගෙනහැර දක්වන්නට හැකියාව ලැබුණා නම් මං හිතන්නේ එහි පරම උරුමකාරයා බවට පත්වෙන්නේ ඔබයි. විශේෂයෙන්ම අප මතක් කරන්න ඕනේ මේ කටයුත්තේදී අපේ ප්‍රධාන අනුශාසක ධුරය දරන්නා වූ ගලිගමුවේ ජනාධිප ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ඒ වගේම තමයි අපේ ගරු සභාපති සුජිව සිල්වා මැතිතුමන්, කළමනාකාර අධ්‍යක්ෂ සුරේන් වෙඩික්කාර මැතිතුමන් ඇතුළු සිල්ම දෙනා අපි ඉතාමත්ම ගෞරවයෙන් සේපත් කරනවා. මොකද ඔවුන්ගේ මේ තිබෙන්නා වූ මහන්සිය නිසාවෙන් තමයි මෙවැනි සුන්දර වූ වැඩසටහන් රසක් ඔබට තිළන කරන්නට අපට හැකියාව ලැබෙන්නේ. අපිට මේ තවත් ඇමතුමක් ලැබෙනවා, නයනා මහත්මිය මුණ ගැහෙනටයි මේ සූතනම. අයබෝන් නයනා මහත්මිය, අයබෝන් සතුටේ සමාධානය සැමදාම ගෙවෙන්න කියලා ප්‍රාර්ථනා කරන හදවතින්ම පාලකතුමා ඇතුළු ඔය සැම දෙනාටම යන ගමන් මග අනිවාර්යෙන්ම රටවල ඉන්න ජනතාව, දැන් මේ අපේ ජනතාව අපි කවදාවත් ඔබව අමතක කරන්නේ නැහැ. විශේෂයෙන්ම නයනා මහත්මිය පිළිබඳව අපි කතා කරද්දී මේ වැඩසටහන ආරම්භයේ සිට අපිට කතා කරනවා. ඉතින් අපි සියලු දෙනාට ප්‍රාර්ථනා කරනවා අපිත් එක්ක ඉන්න. ඒ වගේම තමයි බොහොම ස්තුතියි හැමදාමත් අපිට මේ දුර බැහැර ඉඳලා අපිට කතා කිරීම සම්බන්ධයෙන්. අපි මේ කතා බහ කරමින් හිටපු කරුණු කාරණා එක තමයි අද යන්නේ. අපි මුලින්ම කතා කරා මේ මේ කෙත නැත්තම් මේ කුඹුරත් එක්ක කොහොමද සම්බන්ධතාවය. අපි හඳුන්නේ මේ අපේ සිංහල ජාතියක් විදිහට කොහොමද මේ කෙතත් එක්ක තිබෙන සම්බන්ධතාවය, මේ පන්සලත් එක්ක තිබෙන සම්බන්ධතාවය? අපේ අතීතයේ පිළිබඳව අවර්ජනා කළ බලන විට පුදුම සම්ප්‍රදායක් තුළ අර්ථවත් වෙන සම්ප්‍රදානුකූලව රටාවක් තුළ වැවයි දාගමයි ගමයි පන්සලයි කියන මේ තේමාව නිමිති කරගෙන අපේ පුරාණේ ඉඳලා අපේ සච්චාරිත්‍රයන් බුදුදහම තුළින්
ගොඩනැගුණු සංස්කෘතියක් තුළයි අපි අතීතයේ ඉඳලා මේ මිනිස් මානව වර්ගයාම තමන්ගේ ජීවිතය අර්ථවත් කරගත්තේ. ඒ සුවඳ, ඒ ශක්තිය ආශිර්වාදයන් තුළින් ඒ අතීතයේ ඉඳලා වර්තමානය දක්වා ඒ අපේ සම්ප්‍රදානුකූලව සිරිත් විරිත් තුළ පදනම් වූ දේශීය ආරයකට හුරු මිනිස් සමාජයක් තුළ ඒ සමාජය තුළ බුදුදහම තුළින් පෝෂණය වෙන ඉතාම සත්පුරුෂ සංවේදී හතවත් තුළින් යුක්ත ජන සමාජයක් තමයි අද සමාජය තුළ තමන්ගේ සියලුම කාර්යන් ඉදිරියට පවත්වාගෙන යන්නේ. හරි, වහන්සේගේ පැහැදිලි කිරීමත් එක්ක මට හිතුණා මේකට මේ උදාහරණ කීපයක් සැපේ යුතුයි. අද අපිත් එක්ක ඉන්නවා වාග්ය. වාග්ය ඉන්නකොට මට හිතුණා වාග්ය මේ අපිට පුළුවන් නම් අර නෙළුම් ඕසයක් එහෙම අහන්න මේක හොඳම වෙලාවක්. මොකද මේ නෙළුම කියන්නේ කාන්තාවක ඒ තමන්ගේ ලාලිත්‍යයත් එක්ක කරන හරි අපූර්ව දෙයක්. ඒ කාලයේදී කාන්තාවක් අපි දන්නවා මේ නෙළුම් ඕස ගායනා කරන්නත් තිබෙනවා. ටිකක් වැඩිහිටි අය තමයි මූලික ස්ථානය ගන්න. ඊට පස්සේ මධ්‍යම පාන්තික අය, නැත්නම් ඊට පස්සේ ලාබාලයි, ওই විදිහට තියෙනවා. අපි අහලා බලමු නෙළුම් ඕසය. භාග්‍යයාගේ හඬ, භාග්‍ය කියන්නේ මේ ප්‍රදේශයේ උපන් තරුණියක්. ඒ නිසා තමයි ඒ භාග්‍ය අද තියෙනවා ඔහුට. ඇයට විශේෂම මේකත් මං හිතන්නේ මේ වගේ දේශයක ඉදීමත් එක්තරා විදිහට භාග්‍යයක් නේ. මොකද හිතන්නේ වාගේ අනිවාර්යනේ. හරි, අපි මේ මල්ලිකා මහත්මිය හම්බ වෙලා එමු. මල්ලිකා මහත්මිය අපිට කතා කරනවා මේ වෙලාවේ. අයිබෝන්. හලෝ, අයිබෝන් මහත්තයා ඇහෙනවද? ඇහෙනවා ඇහෙනවා, ඔබතුමිය හොඳින් ඇහෙනවා. මුලින්ම අපේ හාමුදුරුවන්ගෙන් අවසරයි. අතලක හාමුදුරුවන්ගෙන් මේ තවස්දීම ඇවිල්ලා ඉන්න අපේ සහෝදරිගෙනුත් කවි කියන අපේ මල්ලිලා දින්නගෙනුත් අවසරයි. අද කවියක් කියන්නේ මං හිතත් අරගත්තා. මේ වෙලාවේ සැට වෙනකොට අපේ ගෙදර කටියට කෑවෝනේ කියලා ගියා. බාගෙට කතා කරන්න සම්මුන්නේ එදා නම් කවියක් දෙකක් හදාන්න කියා. මේ ගත්තේ සුබපතන්න කියලා ඔබලට ලැබුවා. මේ ලබන්න ඕනේ අලුත් අවුරුද්ද ඔබතුමීගේ වටිනා කියන අදහස් වලට අපි බොහොම වටිනවයි කියලා කියනවා. ඒ වගේ තමයි මේවා ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි මේ හිතුවා මේ පුංචි විරාමයක් ගන්න ඕනේ. හැබැයි මේ විරාමය ගන්න අපි පොඩි කවියකින් විරිදුවකින් පුළුවන් ද අපිට මේ විර ඈ පොඩි අභියෝගයක් දෙනවා මේ ප්‍රේමලාල් කවියාවට. හරි, නායක හාමුදුරුවනේ
සතුටු සිතින් සියලු දෙනම අදෙන් අට හැර නරඹෙනවා දසතෙන් අතින් කෝල්ලරක් ලස්සනයි කවි පද බඳිනවා විරාමයක් ගෙන නැවත අඳ හැරයෙන් හමු වෙනවා ඒ නම් සුළු මොහොතක් වී නැවතත් අපි එනවා තිසරණ සරණයි නුඹලට මගේ බහුදරුවෝ හොඳයි විරාමින් අනතුරුව යලිත් හඬ හැරයත් සමගින් මුණ ගැහෙනවා අපි මේ ඉන්නේ අලව්ව ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ විශේෂයෙන්ම අපි මතක් කරනවා ඔබ ගම් ප්‍රදේශයේ මේ අවට වෙන්නට පුළුවන් අලව්ව එහෙම නැත්නම් නිට්ටඹුව මේ කිට්ටුව වෙන්නට පුළුවන් ගම් පළාත වෙන්නට පුළුවන් අපි කැමතියි අද දවසේ අපිට කතා කරනවා නම් මොකද ඔබේ සුන්දර වූ ගම් පියසේ සිටයි අපි මේ කතා කරා අපි වැඩසටහන් මේ ආකාරයෙන් සජීවීව අරගෙන ඉන්නේ සජීවීව අරගෙන ඉද්දී අපි විශේෂයෙන්ම අපේ දුරකථන අංකයත් වෙනස් කරන්න අපිට සිදුනා මොකද අපි අපේ මැදිරියේනේ මේ අද මේ පටිගත කිරීම සිද්ධවන්නේ ඒ නිසා අපි මේ සජීවී ආකාරයෙන් මේ වැඩසටහන් ඉදිරිපත් කරන නිසා අපේ දුරකථන අංකය මතකයේ තියාගෙන අපිට කතා කරන්න 0902-947-22-77-242 මතකයේ තියාගන්න කියලා අපි මතක් කරනවා අද ඉතින් මේ ස්ථානයේ අපි මේ සැපමිනි මොහොතේ අපි කතා කරා අපි මේ කෙතත් එක්ක තිබෙන සම්බන්ධතාවය අපේ ගෞරවනීය ලොකු හාමුදුරු ඉතාම මැනවින් පැහැදිලි කිරීමක් කරා කොහොමද මේ සිද්ධ වෙන්නේ ඒ බෞද්ධ වටපිටාවත් එක්ක කොහොමද මේ ගනුදෙනු සිද්ධ වෙන්නේ කියන කාරණේ අපි ඒ කරුණු කාරණා තව තවත් දුරටත් ඉදිරියට කතා කළ යුතුයි ඒ වගේම තමයි අපි අද කිව්වා කොහොමද කවියක් හදාගන්නේ මේ පද හතරක් හරියට ගලපගන්නේ කොහොමද කියන කාරණේ ගැනත් මතක් කරන්නට කියලා අපි දුරකථන ඇමතුමක් මේ වෙලාවේ තියෙන බව තමයි අපිට කියන්නේ බලමු කවුද මේ කතා කරන්නේ අයිබෝන් හලෝ මම සංදේය ආ සංදේය මාත්මිය කොහමද අලුත් අවුරුද්දට දැන් සූදානම්ද සියල්ල සුබ ගරුතර ස්වාමීන් වහන්සේ ඇතුළු හැම දිනකම මම උත්තරයි මම අලව්වේ අලව්වේ කොහෙද මම කුඩගම්මනේ ඈ අයපාර කුඩගම්මනේ අලව්වත් ගිරුල්ලන් අතර කුඩගම්මනේ අලව්ව ගිරුල්ලන් අතර දන්නවද ඔබතුමිය මේ පන්සල විහාරස්ථානේ දන්නවද මේ ප්‍රදේශයේ ඔබතුමිය දන්නවද කියලා ඇහුවේ ඔව් මම අලව්වට අලව් යන්නේ නංගී තම අලව්ව හරි එහෙනම් ඉතින් අද බොහොම සතුටුදායක ඇති වෙන සිටි සියලු දෙනාට සුබපතන්න තමයි අලුත් අවුරුද්දට මම කතා කරන්නේ බොහොම ස්තුතියි කවියක් ස්වාමීන් වහන්සේ අතු සෑම දිනකටම සුබ නවතරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම කොළඹ චැනල් එක ඔව් ඉන්නේ දිනම ගුරුමේ නිරුණට පස් දෙන්න කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරමු හරි ස්තුති දෙන්නටම තියෙන පුංචි අපි වගේ එතුමියටත් කවියක් කියනවා නයනා මහත්මියට අපිට කියන්න බැරුණා කවියක් ඉස්සෙල්ලා කතා දෙන්නටම අපිට කවි දෙකක් හිතවත් සඳයා මැතිනිය ගගන ගැබේ ඔස්සේ මෙහිදී සුබ පැතුමක් කරලා තිබේ ඇවිදින් දුර නොයා අද දින ගමට ඔබේ ඔබටත් සුබ පැතුම් මෙතනදී කරනු ලැබේ හරි ලස්සනයි නයනා